ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ පුංචිම පුංචි ගණිත ගැටලු දෙකක්. අපි බලමු මොකද්ද පළවෙනි එක කියලා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කළ විට හෝ එම සංඛ්‍යාවෙන්ම බෙදූ විට හෝ උත්තරය වන්නේ එම සංඛ්‍යාවම නම් සංඛ්‍යාව සොයන්න. සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරාම පිළිතුර වෙන්න ඕනේ ඒ සංඛ්‍යාවමයි. බෙදුවම පිළිතුර වෙන්න ඕනේ ඒ සංඛ්‍යාවමයි. අපිට පිළිතුරු දීලා තියෙනවා පළවෙනි එක දෙක කියලා දීලා තියෙනවා. දෙවැනි එක එක කියලා දීලා තියෙනවා. තුන්වැනි එක බිංදුව කියලා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි සංඛ්‍යාව අරගෙන. දෙක ගුණ කිරීම දෙක සමානයි හතරයි. එහෙනම් ගුණ කළාම එම සංඛ්‍යාවම එන්නේ නැහැ. දෙක බෙදීම දෙක සමානයි එකයි. එහෙනම් අපිට පැහැදිලි වෙනවා දෙක ඒ සංඛ්‍යාවෙන් ගුණ කරාම ඒ සංඛ්‍යාව එන්නේ නැහැ. ඒ සංඛ්‍යාවෙන් බෙදුවාම දෙක ලැබෙන්නේ නැහැ. අපි බලමු දෙවැනි පිළිතුර. එක අරගෙන බලමු. එක ගුණ කිරීම එක සමානයි එකයි. අන්න එකම සංඛ්‍යාව ඇවිල්ලා තියෙනවා. එක බෙදීම එක සමානයි එකයි. එතන එකම සංඛ්‍යාව ලැබිලා තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර යටතේ තියෙන එක. දෙවැනි ප්‍රශ්නය අහලා තියෙන්නේ x සහ y ට ගැලපෙන සංඛ්‍යා යුගලය ලියන්නලු. කොටු දීලා තියෙනවා කොටු දෙක ගානේ කොටු හතරක් දීලා තියෙනවා. පළවෙනි කොටුවේ තියෙනවා 2 4. දෙවෙනි කොටුවේ 3 6. තුන්වෙනි කොටුවේ x සහ y තියෙනවා. හතරවෙනි කොටුවේ 5 සහ 10 තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මේ කොටු වලට කොහොමද මේ ඉලක්කම් යෙදලා තියෙන්නේ කියලා. අපි දන්නවා 2 දෙකෙන් ගුණ කළාම 4යි. 3 දෙකෙන් ගුණ කරාම 6යි. පහ දෙකෙන් ගුණ කරාම 10යි. එහෙනම් මේ x සහ y වලට එන්නේ x ට එක සංඛ්‍යාවක් එනවා. එම සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාම තමයි y වලගේ ලැබෙන්නේ. පළවෙනි පිළිතුර දීලා තියෙනවා 4 4. එතකොට 4 දෙකෙන් ගුණ කළාම ආයි 4ම ලැබෙන්නේ නැහෙනි. එහෙනම් පළවෙනි පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න බෑ. තුන්වෙනි පිළිතුර බලන්න 6 සහ 9. x ට 6 යොදලා y ට 9 යොදන්න බෑ. දෙවරක් 6 12යි. එහෙනම් දෙවැනි පිළිතුර බලන්න x ට 4 දානවා y ට 8. එහෙනම් 4 දෙකෙන් ගුණ කරාම 8යි. දෙවරක් 4 8යි. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර 4 සහ 8.